That's what Taranama. May Vahibara Dumbara, Vidumbara, Dumbara Kanduya, Tavat, Param Parika, Vedagatama, තමයි අපි ඇවිල්ලා ඉන්නේ. අපි ඔබ දන්නවා අපි අපිට පුළුවන් පුළුවන් within meter. අපි අපේ පාරම්පරික වෙදමහත්තුරුන් විශේෂයෙන් කෙළ වෙදකමේ වෙදමහත්තුරුන්ව අපි පුළුවන් තරම් උත්සාහ කරනවා එතුමන්ලව ජාතියට හඳුන්වා දෙන්න සහ එතුමන්ලා සතු පාරම්පරික දැනුම් පද්ධතිය විශේෂයෙන් අපේ ශ්‍රී ලාංකිකයන්ට වගේම ජාත්‍යන්තරයටත් ගෙනියන්න අපිට මෙහෙම වෙදමහත්තුරුන් ඉන්නවා මෙහෙම වෙද කලාවක් අපි සතුව තියෙනවා පාරම්පරිකව තියෙනවා කියන කාරණා ඉතින් අපේ කුංචි බණ්ඩා මේ මහත්මයා එතුමා පාරම්පරික වෙද පරපුරකින් එන කෙනෙක් ඔබතුමාගේ මේ ගම් ප්‍රදේශය ගැන කිව්වොත් ඔබතුමා හොයන් එන කෙනෙක්ට ඉස්සෙල්ලම මේ වඩා යෝග්‍ය වෙයි. ඔව්. අපේ ගම ගැන කියනවා නම් දැන් මේ ගම හැදුණු හැටි කියන්න පුළුවන්. දැන් මේ පළමුවෙන්ම මේ මෙතන පල්ලෙහා විලක් තියෙනවා. ඒක තමයි නාරද විල. මේ නාරද කියන වැඩිමුත්තා විල තමයි මේ විල හොයාගෙන. එතනින් පස්සේ එයා එතන කුඹුර හදාගෙන ගවරමඬ නැති කුඹුර හදාගෙන එතන පැල හදාගෙන එතනින් පස්සේ තමයි මේ ගම ඉවත් වෙලා තියෙන්නේ. එතන නාරංගම හැදුනේ. ඒකට දැන් මෙතන ලකේ ගල ගත්තොත් ඒක මේ රාවණ ඉතිහාසයට සම්බන්ධ කලක්. ඒකත් තමයි අපි අහලා තියෙන හැටියට මේ කාක්ෂක මුල් කාලේ රාවණ නැමැති සූත්‍රයේ දේශනා කරා කියනවා රාවණට මේ පබ්බතේ කියන්නේ ලංකා පබ්බතේ ලකේ ගත්. එතන ඉන් පස්සේ තමයි දැන් ඒ මිනිස්සු මේ රාවණගේ පරපුරේ මිනිස්සු වැඩි පරපුරේ මිනිස්සු යක්ෂ ගෝත්‍රයේ මිනිස්සු රාවණ යක්ෂ ගෝත්‍රයේනේ. ඉතින් ඒ අය තමයි අපි ඇවිල්ලා මේ කොහෙන්වත් ආපු අය නෙවෙයි. කුවේනිලා විජය කුමාරයා ලංකාවට එන්න පෙර මේ ලංකා භූමිය හිටපු අය ස්වදේශිකයෝ ස්වදේශිකයෝ කියන්නේ අපි තමයි හිටියෝ. ඔව් ඔව් හිටියෝ කියන්නේ ඔබ අපි දන්නවා අපේ unlimited history වැඩසටහනත් එක්ක සම්බන්ධයි. අපි යක්ක ගෝත්‍රිකයෝ පිළිබඳව අපේ පාරම්පරික ස්වදේශීය ජනයා පිළිබඳව අපි කැමතිත් නැ මේ යක්ක ගෝත්‍රිකයෝ කියන වචනේ පාවිච්චි කරන්න යක්ක ජන කොට්ටාශය මේ ලංකාවේ හිටපු මොකද ගෝත්‍රික සමාජවල වලට තිබිච්ච වඩා ඉතාමත් දියුණු සමාජ ක්‍රමයක් තාක්ෂණයක් අපි සතුව තිබුණා. අපේ ඉතිහාසයේ අපි හැම වෙලාවෙම කියන්නේ අපේ වැඩසටහන් වල හැම වෙලාවෙම කියන්නේ 2500ට කොටු කරන්න එපා. දැනට විද්‍යාත්මකව 125,000ක විතර ඉතිහාසයක් අපිට තියෙනවා කියලා පුරා විද්‍යාත්මකව සනාථ කරලා තිනවා. ඉතින් එවැනි පරපුරක උදවිය තමයි මේ ලකේගල මේ ඉහළ ලකේගල තියෙන්නේ. ලකේගල පාමුල ජීවත් වෙන මේ ගමට හරියටම කිව්වොත් නාරංගමුව. ඉතින් අපි මොහොතකට ඔය කියන මිල බලලා එමු. ස්වාභාවික විල් නැහැ කියලා තමයි සමහරලාවට අපිට උගන්වලා තියෙන්නේ. ඒක ඇත්තද කියලා පොඩි සැකයක් ඇති වෙනවා. මේ හැංගිච්ච තැන බලන් ආවම. අර යටින් පේන්නේ. වාරිලා තුප නැයි දලුවම පරිසරය වට මානෙල් නෙළුම් පිපිලා නැත සොඳරුවට මාළුම් දිය කෙලි තිවිල් නිල් ජලය පිට දියවර ගලායයි සරු කෙත් බිං වලට
දැන් අපි අර විල බැලුවානේ අපි එතෙන්ට ගියානේ එතන සමහර අය ඔකට ගවර විල කියනවා හැබැයි වෙද මහත්තයා ඇතුළු මේ ගමේ කණ්ඩායම ඒ නමට එච්චර කැමති නැහැ මොකද පාරම්පරික මේ නම තමයි අර නාරද මුත්තා මේ ගේ දායකත්වයෙන් ඉඳ නාරද විල කියලා තමයි ඒක හඳුන්වන්න ඕනේ ඉතින් අපි ඒ නමින් හඳුන්වමු දැන් වෙද මහත්තයාගේ પરම්පරාව කොයි ආකාරද වෙද මහත්තයා මේ වෙද කලාව ආවේ කොයි කාලෙද කොහොමද ඒකට යමු මට ඒ කාලේ නම් කියන්න බෑ මට එනකොට પરම්පරාව පහයි ඒ પરම්පරාව ගැන පොඩ්ඩක් කිව්වොත් ඔය දැන් අපේ අප්පච්චි වේදකම කරා ඊට පස්සේ අප්පච්චිගේ අප්පච්චි අපේ සීයා එකට අපේ මුත්තා ඊට පස්සේ මේ මුත්තා ඒ ක්‍රමෙත් තමයි මේක හරි දැන් ඔබතුමාගේ තියෙන විශේෂඥභාවය මොනව සම්බන්ධයෙන්ද හෙළ වෙදකමේ මොන ඉසව්වද ඔබතුමා ස්පර්ශ කරන්නේ කරන්නේ ඉතින් සර්ප විශේෂඥකමනේ අපි ඒක කරනවා සාමාන්‍යයෙන් ඉතින් අපි කැඩුම් බිඳුම් එකකමත් කරනවා වැඩිපුර කරන්නේ මේ සර්ප විශේෂඥකම තමයි දැන් මෙහෙ ප්‍රදේශ මේ 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 මෙහෙ ප්‍රදේශ සර්ප දෂ්ටණයන්ට ලක් වෙන උදවිය ඉන්නවද ඉන්නවා කොහොමත් මාසිකට දෙන්න තුන් දෙනෙක් ඉඳලා එනවා එතන ආපුවම ඒගොල්ලන්ට ඒකට කම් කරලා ඉතින් අපි මේ පොපත්තාන කරලා ඉතින් පිටක් කරලා ඉන්නවා දවසක් සමහර දෙකක් ඉන්නවා ඉතින් අපි මුදල් ලෝට කරන්නේ ඒක මේ පඬුරුද එතකොට ලබන්නේ එහෙමත් නැහැ පින් කෙනෙක්ට කරනවා ඉතින් කෙනෙක් දුන්නොත් ඒක ඉතින් බාර ගන්න එහෙමනම් අපි මෙච්චර කොහෙලක් ගියන් ඒවා නැහැ ඒ પરම්පරාවෙම ඒක පින් කෙනෙක් තමයි කරන්නේ දැන් ඔවුතුමාගේ ජීවන උපාය තමයි ගොවිතැන නේද? ඔව් ගොවිතැනෙන් තමයි ජීවත් වෙන්නේ. ඒ අතරතුර අපේ පාරම්පරික වෙද මහත්තුරු ඔවුන්ට සමහරවිට නිඳගම් තිබ්බා. සමහරලාවට ඔවුන් ඒ ප්‍රදේශයේ තියෙන ජනතාව විසින් ඔවුන්ව පවත්වගෙන ගියා. ඉතින් අපේ පුංචි බණ්ඩ වෙද මහත්මයාත් ගොවිතැන මේ මේ ඔබට පේනවා ඇති මේ මහා ගොවියෙක්ගේ තියෙන අඩුම කුඩුම මේ ගේ ඇතුලේ තියෙනවා. ඉතින් එතුමා ගෝවිකමේ යෙදෙන ගමන් තමයි වෙදකම මේ කරගෙන යන්නේ විශේෂම කාරණේ තමයි මට ආරංචි වුණා දැන් ඔබතුමා හොයාගෙන එනකොට මේ දවස් කීපයක් සීමුර්ජා වෙලා හිටපු මේ ලෙඩෙක්ව මේ ළඟදී චුව කරා කියලා දවස් කීයක් සීමුර්ජා වෙලා හිටපු ලෙඩෙක්ද දවස් දෙකක් මොකද මේ කාලා දින සබ්බේ පොළඟෙක් කාලා පොළඟෙක් කාලා හ්ම් ඉතින් අපිට මෙහෙමයි දැන් ඒ අපේ પરම්පරාවේ මෙතෙක්කල් මේ මම විශේෂ දෙයක් කියන්නම් දැන් ඔය වෛද්‍ය ශාස්ත්‍රයේ තියෙනවා මේ සර්පයා දෂ්ට කරපු වෙලාව එතකොට උගේ දල ගණන් හොයන්න එතකොට උගේ හිමි අන්තය හොයන්න හිමි දවස හොයන්න එතකොට මරු කොහෙද ඉහළද පහළද ඒව බලන්න තියෙනවා අත්වශයෙන්ම කියනවා නම් මේ අපේ පරපුරේ මේ රහස් වෙදකම රාවණගෙන් පැවතලා ඉන්නේ ඒ කිසිම දෙයක් බලන්නේ නැහැ. ආ ඒ කියන්නේ නිමිති කිසිමක් බලන්නේ නැහැ. ඔබ කෑවනම් උඹට වෙද කන්න ඕනේ නැන්නේ. ආ ඔබ දන්නවා මේ දැන් විශේෂයෙන් අපි පටලෝ ගන්න තැනක් තමයි හිතවතුනේ මේ ආයුර්වේද වේදකම සහ හෙළ වේදකම. දැන් අපි ඔබ දැකලා ඇති මම නුවන්ස් ලොක් වැඩසටහනේ හැම විටම මේ අපේ දේශීය වෛද්‍යවරු කියන්නේ අපේ බිමේ පහළ වෙච්ච අවුරුදු දැනට ලක්ෂක විතර ඉඳන් මේ අපේ අපේ ජනතාව මේ සුදේශිකයන් හැටියට ලංකාවේ හිටියා කියලා ඔබ දන්නවා අපි හොයාගෙන තිනවා. ඉතින් ඒ කාලය තුල අපි වැඩි දියුණු කරගත්ත වෙදකම තමයි හෙළ වෙදකම කියලා කියන්නේ. සිංහල බෙහෙත් කියලා අපි කියන කාරණේ. ඉතින් දැන් ආයුර්වේද වෙදකම සහ සමහර වෙදකම් වල ඔය සර්ප විෂ වෙදකමේදී අර වෙද මහත්තයා මේ කිව්වා වගේ නිමිති බලනවා. හැබැයි මේ අපේ කුංජි බණ්ඩ වෙද මහත්තයා ඉඳන් කියනවා ඒව කිසිවක් නැහැ ලෙඩෙක් આવොත් ලෙඩට අනේ ඕනේ ප්‍රතිකාරනේ ඇච්චර ඔව් බෙහෙතනේ ඕනේ හැබැයි එක්කෙනෙක්ව මැරෙන්න දීලා තියෙනවා ඒකනේ දැන් මේ සර්පයා හරි මොකා හරි ගන්න නැකත බල්ල නෙමෙයි නැකත බල්ල නේ ඔව් දැන් අපිට බඩගිනුනම කන්නේ වෙලාවට ඒ වගේ තමයි සතෙක් ගොදුරක් අල්ලගෙන වෙලාව බල්ල නෙමෙයි නෙමෙයි දැන් තවදම්ම සර්ප දෂ්ටනේ කියන්නේ උන් ගොදුරු කියලානේ මිනිස්සුන්ට කට ගහන්නේ නැත්තම් ඌට අපි හිරියරක් කරනවා කියලා හිතලා හිතලා බයට ඔගේ ජීවිත රස්සවට ඌ ඒක කරනවා ඔව් ඉතින් ඒකට දැන් අපි මේ කරන්න ආර විදිහට ඒක කවදාකවත් අපි කරන්නේ තියනවා කරන්න තියනවා බලන්න තියනවා එහෙම කරන්න ගියොත් ඇත්ත වශයෙන්ම හරියට ඒවා බලලා කරන්න ගියොත් 100ක් සර්පේ දෂ්ටනේ වෙනකොට සමහරට 25ක් විතරම බේර ගන්න පුළුවන් ජීවිත 75ක් මොකටද අපරාධ ජීවිතේ මනුස්ස ජීවිතේ අන්න ඒක ඒකට දැන් අපි
අපිත් මේ හැම කෙනාටම පිම්පිනිස කරන කටයුත්තක් විදිහට තමයි මේ හෙළවෙද මහත්තුරු සොයාගෙන එන්නේ විශේෂයෙන් මේ මේ දුම්බර කඳුකරයේ ආශ්‍රිතව මේ ඉතින් වෙද මහත්මයාව ඔබට පුළුවන් මේ සම්බන්ධ කරගන්න අපි ඒ සම්බන්ධතාවයන් පිළිබඳව සටහන් ඔබට අපි අවසානයේදී සටහන් කරනවා වෙද මහත්මයා එහෙනම් ඔබතුමාව හොයාගෙන එනවා නම් මේ මේ ගමට ඇවිල්ලා विशेष मेद महत्तर नवती बेहद प्रदेश වෙද මහත්තයාගේ ඉතාමත් පහසුකම් වලින් යුක්ත කාමර කීපයකුත් මේ වෙදගෙදර තියෙනවා එතුමා එහෙම නවාතැන් දෙනවා එහා පැත්තේ ලකේගල තියෙනවා විශේෂයෙන් ලකේගල වගේ ප්‍රදේශ නරබන්ද යන උදවිය මේ වෙදගෙදර නැවතිලා යනවා ඉතින් ඒ අඩුව කුඩුමත් එක්ක එහෙමනම් අපි පුංචි මණ්ඩා වෙද මහත්මයාට සමුදෙන ගමම්ම විශේෂයෙන් ස්තුතිවන්ත වෙන්න ඔව් ඔකේ වෙද මහත්තයා මුතුරින් රණ මුරය දකුණින් මුරය මුර පුල තන රජ කළ රාවණපුර සාවන රජුගේ නම අතහැර මෙම පුරය නාරංග මුවවේ ලදවැදී පරපුර පරපුර ගැන කවියක් දැන් මේ මේ අපි වැඩසටහන හමාර කරන්න ඉස්සෙල්ලා වෙද මහත්තයා මේ දැන් අපි සර්ප දර්ශනයකට ලක් වුණොත් කවුරු හරි මොකද්ද කරන්න ඕන කියලා ඔබතුමාගේ කටින්ම කියන්නකෝ අපේ වැඩසටහන හමාර කරන්න කලින් ඔව් මම කියන හදිස්සියේ සර්පෙක් කව अब आप सिंगल हेलवेदी सिंगल हेलवेदी सरप का ले अभी मंडला दिन तीन कटे हर हस्त कटे हर अब मल कड़े नौ मल दिल्ली मंडला शुद्ध कर विशेष सर्पदर्शने කටයුතු කරන වෛද්‍යවරුන් පවා කියන්නේ ඔබට සර්පදර්ශනයක් වූ වහාම හොඳම දේ තමයි මේ ඒ ස්ථානයේ පිරිසිදු කරන එක විශේෂයෙන් එහෙම දෙයකට යොමු වුණොත් ඔබ ඉක්මනින්ම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වෙන්න ඒකම මට සර්පදර්ශනයක් වුණා කියලා කාට හරි ඉක්මනට කියන්න මොකද ඔබට සීමුර්ජා වුණොත් මේ පණිවිඩය ඔබ මොන හේතුවක් හින්දා සීමුර්ජා වුණාද කියලා කාටවත් දැනගන්න බැරි වෙනවා ඉතින් ඒ කාරණේ හින්දා අපිට එහෙනම් මේ වැස්සත් එක්ක වර්ෂාවත් එක්ක අපි එහෙනම් කුංචි බණ්ඩා වෙද මහත්මයාට ආයුබෝවන් කියන්න යන්නේ ඔබට පුළුවන් අර අපි කිව්ව මං නිසා ඔස්සේ කුංචි බණ්ඩා වෙද මහත්මයාගේ මේ ප්‍රතිකාර ගන්න සර්ප විෂය විශේෂයෙන් එන්න ඒ විතරක් නෙමෙයි මේ සමේ රෝගවලට නේද සමේ රෝගවලට ඔව් විශේෂ නැති වෙන සිරුම සමේ රෝගවලට අපේ පාරම්පරික වෙද මහත්මයෙක් වන මේ කුංචි බණ්ඩා වෙද මහත්මයා වෙදකම් කරනවා අපි එහෙනම් ආයෙත් මේ වගේ තවත් හෙළ වෙද රජෙක් එක්ක සාමිච්චියක දෙන්න හම්බ වෙනවා ආයිබෝන් ආයිබෝන්
මං ඉතින් අද කුංචු බණ්ඩ වේද මහත්තයා ගෙදර නැවතුණා මේ වේද ගෙදර නැවතුණා මේ වේද ගෙදර නවතින්න පාසුකම් සපයන්නත් ඒකම එතුමාගේ වේද හෙදකම් දියුණු පමුණු කරගන්නත් විශේෂයෙන්ම එක්සත් ජාතීන්ගේ සුළි මූල්‍ය ආධාර වැඩසටහන විශේෂ දායකත්වයක් ලබා දීලා තියෙනවා අපි ඒකට විශේෂයෙන් ස්තුතිවන්ත වෙන්න ඕනේ।